සමන්තා චක්හවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවනකාලෝ අයන් බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සබන කාලෝ අයන් බදන්තහා නමෝටස්ස භගවතු අරහතු සබ් දම්මිසුුවක් පටිහතඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්ස සබ් සත් තොත්තේ මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස තතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මේ සුව පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුව පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්ස. සබබ සත්තුත්ත මස්සෙ දම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස. අතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බොද්ධස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාගෙවුතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනු වේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්ම භහග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යෝතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්රයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාගෙවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ, සාධෝ සද්ධර්ම ශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්නි. අද දවසේදී අපේ පිින්වත් හැම දෙනම. වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල සුවාසෝ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මදේශනාව සඳහා දායකත්තේගෙන කටයුතු කරනු ලබන්නේ පනස් දෙවන ජන්මදිනය සමරණ සමන් ප්‍රියන්ත පියතුමන්ගේ ආදරණීය දූදරු පිරිස සහ පෞුලේ පිින්වන්ත පිරිස. අපි ඒ දරුවන්ගේ අබිලාශය අනුවඒපියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරලා පොන්‍යානමෝදනාව මොළුමහත් ලෝකයාටම මෙවන් වටිනා දහමක් දේශනා කරන්ට අද දායකත්වය දරලා රැස්කරගත්තුූ සියලුමපින් අපි ඒපියානන්ට ආශිරුවාදේ පිණිස මේ ධර්මදශනාව අවසානේ සිදුකිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ. හද දවසේ මම බොහොම වටින දහම් දේශනාව මාතෘකා වශයෙන් යොදාගත්තා. දම්ම පදපාලියට අය අති විශේෂඝාතාරත්නය. මාප්ප මං්්‍යේත පං්ඥස්ස මන්තං ආගමිස්සති උද බින්දුු නිපාතේන, උදකුම් භෝබි පූරති පූරති දිහිරෝ පං්ඥස්ස තෝක තෝකම්පි ආචිනං භාග්‍යතුන් වහන්සෙක්තරා දවසක මේ ගාතා රත්නිය දේශනා කරලා මේ ලෝකේ ශ්‍රාවකයන්ට අති විශේෂ පණිවිඩියක් දේශනා කරනවා යම් කිසි කෙනෙක්ං යම් පිංකමක් කරනකොට තමන් ඒ කරන පින කිසි විටක සුළුපිංකමක් නම් සුළුපින්කමක් කියල හිතන්නෙපා ොකද ගොඩක් දෙන සමහර වෙලාවට මහපින්ංකම් කරද්දි මි සුළු පින්ංකම් පිළිබඳව දක්වන විශේෂ සැලකිල්ල ටිකක් අඩුුවෙනවා ගොද එක සුළු පංකමක් කියලා නමුත් කවදාවත් තමන් කරන පින සුළුපිංකමක් කියල තකන්නිපා මොකද උදබින්දුු නිපාතින උදකුම්භෝවි පූරති වැහි ජලියයත් වැටිණනි බින්ඳුව බිඳුව 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 වැටින ඊ වැහි ජලය කලියයට වැටනුත්. බිදුව බිඳුව වැටිල හරි කලේ කොයිවෙලාවක හරි පිරෙනවා. ආන්නේ වගේ තෝක තෝකම්ප්‍යාචිනං මේ ටික ටික හරි එක්වෙන පිණින් නුව නැත්තාව පිණින් පුරවනවා. මේක බොහොම වටින ගාතාරත්නයක් නිසා මංහිතුවා බොහෝ නිත්‍රාවක පිරිසක් ධර්මදේශනාව ශ්‍රභණය කරන නිසා. ඒ හැම දෙනාටම ප්‍රයෝජිනවත්වීම පිණිස මේ කාරණාව දේශනා කරන්න. පිිතු අපි යම් කිසි පින්කමක් කරනකොට ඒ කරන්නාවෝ පින අපි කිසි වෙලාවක සුළු පිනක් කියල හිතන් හොඳනේ. මොකද සමහර වෙලාවට අපිට මරනාසන්න කාලේදී ඔය සුළු පින්කම වෙන්න පුොළුවන් අපේ සංසාරයේ ඊළඟ ජීවිතය වෙනස් කරවන්න. දැන් එකක උදාහරණ එකින් කියනවනම් පිඟතුනි එක්තරා මනුස්සෙ කටියා මේ මනුස්සයාගේ රාජකාරී වුණි මසුම්මරණික. මේ මනුසයා අවුරුදු පණහාක්ම කළේ මසුම්මරපු එක. ඉරිින් මේ මනුසයා රෝගී බවට පත්වෙලා ලෙඩ ඇඳක වැතිරිලා ඉන්දෙද්දී, එක්තරා තෙරුන්වහන්සේ නමක් මේ මනුස්සයාගේ නිවසට වැඩම කරනවා. හාමුදුරණමක් වැඩිය බව දැනගත්තුූ, මහලු මරනාාසන්න මනුස්සයා වැඩි කැමැත්තක් දැක්කු වෙනේ උන්වහන්සේම මුණගැහෙන්න්න මොකද මම උන්වහන්සේට කිසූ දව්වක් කරලත්නේ ඇයි උන්වහන්සේ මේ වෙලාවෙෙන්න්නේ කියලා නමුත් මේ හාමුදුරෝ දන්නවා මේ මදු අංග කියන ගමී දමිල දෝවාරිකය කියලා කෙනෙක් තමයි මේවිදිට මරනාාසන්න වෙලා ඉන්නේ මේ මනුස්සය මුළු ජීවිත කාලිමකරේ ප්‍රාණගාත කරමිය සෞුරුද්දක් මේ කර්මිය මේ මනුස්්‍යයන් නොනවත්වා කළා. ඉති මේ චූල පිණඩපාතික තිස්ස කියලා හාමුදුරුවෝ මේ නිවසට වැඩලෙන්නේ. ඉති උන්වහන්සේ දකිනවා මේ මනුස්්‍යය දැන් මැරිල ඉප දෙෙන්නේන්නේ නිරයක හැබේ නිරේගාමී ජීවිතයක් මේ මනුෂ්‍යයට ලබනකින් වලක්වන්නක පුළුවන් මමගිහිල හොටයම් අනුග්‍රහයක් දැක්කෝති. ඉටින් ඒවෙලාවේ තෙරුන් වහන්සේ වැඩමවීම මේ දමිළල දෝවාරරි කිය පිළිගත්තනේ උන්නහන්සට මෙහි වඩින්න කියල කියනවා. නමුත් උන්න්නහන්සේ නොවැඩ නිවසේ ඇතුළෙ ඉන්න මේ මනුස්සයෝ බලන ගියා. ඉරි මෙහෙම ගිහිල්ලා මරනාසන්න වෙලා ඉන්න මේ මනුස්සයට තමන්ට යන්ඩ තියන ජීවිතේ ගැන පැහැදිලි කරල දුන්න. කරපුකාර්මයේ තිබෙන බරපතලකම කාලේ පුරාවටම තමන් කිසිම පිනක් නොකරගත්තු බ තිම මනුසට මතක් කරල දුන්න. එතකොට මේ මනුස්‍යයට සිහියයි පදිලා බොහම ියයටට පත්වෙලා ඉන්ද දෙෙද්දී තෙරුන් අහන්සේ හොටායා ජනා කරනවා උපාසක සිිල් සමාදංවෙන්න කියලා ඩැංනු බයින්්ඥන්ති ම අවස්ථාවයි. තෙරුන් අහන්සේක වචනේ පිළිගත්තුූ දමිල දෝවාර කියයා දැන් තිසරණය සමාධංවෙලා සිිල් සමාදැංවෙන සූදා නම් වුණ. පිහතන කරපු කරමේ බරපතල කම කියන්නේ තිස්සාරණය විතරයි සමාදංවෙන පුළුවන්කමක් ලැබුණ තිසාරණය සමාදං වෙලා ල සිික්ෂාපදය උච්චාරණය කරනකොටම දිවගැලවිලා බිමට බැටුණා ඉතුරු පඩදිරික සමාදන් වෙන්න බැරි වුණා ඉරි එහෙම හිතපු මේ දමිල දෝවාරකයට වැඩිවෙලා ජීවත්වෙන ලැබනිනේ එහෙම්ම මරණයට පත්වුණ මරණයට පත්තෙච්ච ඔහු ගිහිල්ල ඉපදන්නේ දවුලොව එත දෙෙන් බලන්න මේ මනුස්සයා ජීවිත කාලෙම කරේ පෞකර ගත්තුව එක නමුත් මේ අන්තිම මොහොතෙ කල්්‍යානෙමිත්‍රයෙකුගේ අනුකම්පාව ලබපු ඔහු සම්පූර්ණනුග්‍රහයක් ලබන්නත් කලින් මරණයට පත්වෙලා චාතු මහාරාජික දවිලෝකයේ දෙවියෙක් වෙලා ඉපදනා. ති්‍යාවර්ජනය කරල බන්නවා දෙව්ල විපදුනේ තමන් මොනපුුණ්්‍ය කර්මය කරලද කියලා. තමන් කාරණාව දැනගෙන අර තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ම උන්වහන්සේට අඳුන්වලදීලා ඉපදුනු තැන මතක් කරලා. න්හන්සේට වන්දනා කරනවා ඉතින් බලන්න පින්හතුනී පිනක තිබෙන බලය කොයිත්තරම් විශාලද. අපි මේ කාරණාවල් ජීවිතයේ පින්හතුනි වැරදියට අවබෝධ කරගන්න හොඳනේ. සමහර කෙනෙකොට හිතෙනවන්න අපි පුළුවවාන්තා කාලයක් අකුසලයෙන් හරිකමක්නය සතුටවෙවිී සතුටුවෙවිී ඉඳලා අන්තිමකාලෙ පිනත් දහමක් කරගෙන අපි සුගතියට යනම කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනන් ඒ වැරදී දික් මේ වගේ කාරණ කියනකොට ගොඩක් දෙනෙක් තමන්ගේ හිතට ගන්නේ අන්නේේ වගේ අදහස් නෞත්මට මේ කතාවෙන් අපේ පින්හතුට කියල දෙන්න ඕන කමතිබුණේ හරියට තිසරණෙහි සමාදංගුණා පලවෙනි සිික්ෂාපදිය කියව්වා ඉතුරු පද හතර කියන්න කලින් ඔහුට කරපු අකුසල කරමීමේ ජීවිතීම විපාක දුන්නා ඉනිසා දිීව ගැලවෙලා වැටුඩ මරණින්මතුව අ අඩක්සිිල් සමාදංගුණත් තුමහාරාජික දිවිලෝකි ගිහිල්ලිපොදුුණා. මමකින් පිහතුන අදහස් කරන්නේ අපි කරන පුංචි පිංකාමක් වනත් අපට සංසාරයට පින්හතුනි උපකාර පිණස කොයිතරම් බලවත් කර ගන්න පුළුවන්ද කිරක පෙන්න්නන්න. මංහිතර මේ කාරණාව එකට හොඳම උදාහරණයක් කියලා. හැබැයි පෞකරකරන්න ඔක්කුමලා අන්තිම මොහොති මෙිහිම සිල්සමාදන් වුණොත් ඒ කාන්තයම සුගති උපදිනවා මයි කියලා නියමයක් නේ ොදඒ එක තමන්ගේ හිතත්තිික තියෙන ගනු දෙනවා හිතේ ස්භාාව අනුව තමයි දේහිම වෙනමද නැද්ද කියන එක පින්හතුනිි තීරණය වෙන්නේ නමුත් අපි පිංහතුන් අදම මේ දේශනාවෙන් දේශනාකරණෙන කාරණාවට මිනිමි කාරණාව උපකාර කරගන්න හිතන්නුකු අපිකරන පුංචි පිනක්කුණත් අපේ සංසාරයේ වෙනස් කරගන්න කොයි තරම් ශක්තියක් වෙන මද කියලා. එනිසයි මම මතක්කරයේ න්ට ඩක් ලැබෙන හැම ොහෝතකම පිනක් කරන්න කියලා. නොකද තමන්ට යම් අවස්ථාවක ජීවිතයේ ඉන්නතැනින් වෙනස් වෙන්න සමහරලාවටඒ පින තමන්ට උපකාරයක් වෙන්න පුළුවවා. අරමන් පෞගේ සතිය සිහිපත් කරන්නේ. අපි දුටගමුණු මහරයිතුමා කරපු පුුණන්නි කරමය. දුටගමුණු මහරජතුමාට මරනාසන්න කාලේ විපාක දුන්නේ. කැලේ චූළගෙන යුද්ධෙ පාදවෙලා බෝධි මාතු තිස්ස කියන තෙරුන් වහන්සේට පින්ඩපාත දානය පූජා කරලා ඒ ලබපු පුන්නේ කර්මිය. එච්චර පින්කරපු රජතුමාටක් දෙවුලොව යන්න හිත සතුටු කෙරේවේ ඒ පුන්නෙ කරමිය නම්. ඒහං අපේ පින්හතුට තේරණවන්නේදමි හැම මොහොත්තකම පින්කරන එක කොයිත්තරම් වටිනවද කියන එක. එක අත්ති විශේෂ කාරණාව. එනි සෑමම් මේ කාරණාව අපේ පින්හතුට මතක්කලේ? ඩක් ලැබෙන හැම මොහොතකම පින් කරන්න ජීවත්වන හැම මොහොටකම ඒ පුංචි පිනක්හරි කරලා ඒ කරන පින තමන්ගේ සසරට උපකාරයක් පිණස පින්හතුනි පවත්වා ගන්න අපට එහෙම කුසල් වඩන්න ජීවිත ඕන තරන් අවස්ථා ලැබෙනවා දැන් එක උදාහරණයක් මතක්කරෝතින් අපිතුම කොහේ හරි තැනක අපි පිවතුම් බණක් අහන්න යනවා ැ තමන්ට න හන්න එන්න කියලා පනිවිඩීදීපු කෙනා මතක් කරන්නේ පන්සලේ හතට බන පටන්ගන්නේ හතට එන්න කියලා. දැන් එතකොට තමන්ට බනාහන්න යන්න වෙලාවතියනෙ හතට බනහන්න නී වෙලාවට යන්නේ. හැබැයි පංවතුනි හිතන්නක තමන් හතට බන පටන්ගන්න වනං අඩුමතරමි පහට පහ හමාර්ටවත් අපිට ඒ බනතියන ස්ථානයට යන්න පුළුවන්න හිතන්නක පින්වතුනි කොයිතරම් පින්ගොඩක් කරගන්න පුළුවන්ද. ත්තම් පණිවිදිේ දීපු වෙලාවේ ඒ පින්කම කරණයගෙන් විමසන්න පුළුවන්න්නම් තමන්ටක් කොයිවිදියකටද මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මං හිතරව එහෙම විමසනව කියන එක නං බොහොම වටින කාරණාව එදොර හිතන්න දැන් එහෙම වේල පහ ඒස්ථානයට යාගන්්ඩ පුොළුවන්කමක් තිබුණු එතරන්නට ගිහිල්ල පින් උතුනි කොච්චර පින්ංකම් තිීනවද කරගන්න බෝමලුවක් ඇැමදිීන පුළුව යිති මලු අමදින්න පොළුවවා. ධර්ම දේශනාව කරන සාලාව අමදින්න පුළුව. ධර්ම දේශනකයන් වහන්සේ වාඩික්කරවන පුටුව සකස් කරන උදව් කරන්න පුළුවවා. ඉළඟට බන අහන්නේනෙ පිරිසට ආසන පණවන්න පොළවා. බණට වඩින හාමුදුරුවන්ට පාාවඩයක් කෙලන්න පුොළුව. උන්වහන්සේගේ පාදිික දෝවනය කරන්න පොළුව. බලඟඩොකුදැන් එක පිංකමකට ගියාම ඒතැන පිංවතුනි කොයිතරම් අවස්ථා තියෙනවද අපිට නුවන මෙහෙවල පින්කන් කරගන්න. හැබැයිතින් ඒ එකට අවශ්‍ය කරන්නේ නුවන. එකනිෙ මංඟර කලින් දවසකත් දහම් කාරණාවකද මතක් කළේ අර බුදුරජාන් වහන්සේ අක්කන සූත්‍රී දේශනා කරනවා බුද්ධෝත්පාද කාලයක ඒ සම්මා සම්බුද්ධ ශාසනින් ප්‍රයෝජනය ලබන ප්‍රයෝජනය නොලබන උපත් ස්ථානට නිරේ නිරිසත්්‍යයෝ බුද්ධෝත්පාද කාලිින් ප්‍රයෝජනයක් ලබන්ඩින රි ස සත්වයෝ බුද්ධෝත් පාද කාලිෙන් ප්‍රයෝජනයක් ලබන්නේ ඔය විදියට දුස්ප්‍රාඥ කෙනත් බුද්ධෝත් පාදකාලෙෙන් ප්‍රයෝජනයක් ලබන්නේනේ. ප්‍රඥාව නැති කෙනත් බුද්ධෝත් පාද කාලිෙන් ප්‍රයෝජනයක් ලබන්නේනේ. තොට ප්‍රඥාව තියෙන කෙනා විතරයි බුද්ධෝත් පාද කාලේ ප්‍රයෝජනයක් ලබන්නේ. එතකොට දෙ අරවගේ තැනකට ගියාම තමන්ට පංහතුනි කොයිතරම් කරගන්න පින් තියෙනවද. සද්ධහවයි වීරයේ ප්‍රඥාවයි තමයි. ඒ ලාවට තමන්ට වටින්නේ හොඳ සද්ධාවක් තිබුණු හොඳ වීරයක් තිබුණුත් හොඳට බන අහලා ධර්මිින් දෙවුණු කරගත්තු ප්‍රඥාවක් තිබුණු ඒකෙනා ඒ වෙලාවට හරීයට පින් කරගන්නවා. හිතන්නකොමින් අම්මදිනව කියන කාරණාව මොන තරම් පින් වැඩෙන දෙයක්ද. එක උදාහරණයක් තමයි කාශව භාග්‍යතුන් වහන්සගේ කාලයේ එක පන්සලක වැඩි හිටියා එක ලොකහාමුරුව නමකයි පොඩිහාමුරුව නමකයි. ලොකොහාමුදුරුව මිදුලාමදලා කොුණුටි එකතු කරලා එතනින්ගේපු පොඩිහාහමුදුරුවන්ට කියනවා කුණුටි කහක් කරන්න කියලා පොඩිහාමුදුරුවෝ නෑහොනා වගේ එතනී යන්න ගිය ලොකොහාමුදුරුවුන් අහන්සට කතා කරලා තරමක් තදිින් අවවාදයක් කරලා කොනුටි කහක් කරේවා පොඩිහාමුදුරුවෝ දැන් කුණුටි කරගෙන යන්නේ ලොකොහාමුදුරුව බැන්න කියලා කඳුළු සලබී කොුණුටික විසි කරලා පොිහාමුරුව ගඟ පැත්තට යනවා ගඟට ඉහලින් ආකාසේ උදේට සූරිය නැගෙනම පේෙනවා. ඉස් සූරී රශ්මිය දැකපු පොඩිහාමුදුරුවෝ මෙනි මෙහිම ප්‍රාර්ථනාවක් කරනවා. මම කොුණුටි කරන්දාාපු පිණින් උපදිනෙ උපදින හැම භවයකම මට මහත්තේජවංච සරීරයක් ලැබේවාක් කළ පාර්ථනා කරා. ඇයිෙම තේජවංස සරීරයක් ලැබෙන කළ ප්‍රර්ථනා කරේ එහෙම තේජසක් නැතිනිසාන අඇද බැනුන්ඇ වේ එනි සහිම ප්‍රාර්ථනා කරේ. ඊළඟට ගඟදිහා බලල ගගේ, එක පිට එක රලනැගෙනම දැකළ ප්‍රාර්ථනාවක් කරනවා ම මේ ගගේ රල එකක් පිට එකක් නැගගෙන නැගගෙන එනෝ වගේ මම කරපුමි පුුණ්න්නෙ කරමින් මගේ ඥානනෙමිති ගන්ගේ වාදනමති රල උපදීවා කෙල ප්‍රාර්ථනා කර. සාමාන්‍ය පින්හතුන ඒකාලිමි ප්‍රාර්ථනාවල් කරනකොට ඇහන්න තමයි කරල තියෙන්නේ. ඉතිං ලොකොහාමුදුරු පොඩි හාමුදුරෝ කියීවපු මේ ප්‍රාර්ථනා වහගෙනදල හිතනවා පොඩිම කොටිහක් කරලකරපු පිනින් තමයි පාර්ථනාව කරයි ඉතිං අතුගාපො මටෙහිනං ඊට වඩා පින් තියෙනවනේ ඉන්සල් ලොකොහාමුදුරුව ප්‍රාර්ථනා කරා පොඩිහාමුදුරුවෝ රශ්මිය වගේ තේජවංශ ශරීරයක් ලබන කාලෙක ඒ සූරිය රශ්මියෝ වගේ තියන තේජස මගේ තේජ සබිමුව කඳෝ පැනියක් ේවා කියල ප්‍රාර්ථනා කරා එකනේ මහා රශ්මීිය උන්වහන්සගෙල්ලඟ මේ කලාමේදිරියගේ ආලෝකයක් වගේ ඒින් කියන්නේ ලොකො හාමුදුරන්ගේ තේජස ීට වඩා වැඩි වෙන්න කියලා පොඩි හාමුදුරුවෝන්ගේ දෙවිනි ප්‍රාර්ථනාවට පාර්ථනාවක් කරා පොඩි හාමුදුරුවන්ට ඥාන නෙමති ගන්ගේ වාද නැමති රලඋපදීවා කෙල පාර්ථනා කරද්දි ලොකො හාමුදුරු ප්‍රර්ථනා කරා ගගේ රල වෙරලට ඇවිල්ල නතර වෙනෝ වගේ මගේ ඥානය අබිමුව ඒ සියලුවාද නතර වේවා කෙළ ප්‍රාර්ථනා කරා දැන් ඔොහොම ප්‍රාර්ථනා දෙක දෙදනම සිදුකරා දෙන්න වෙන කවුරුවත් නෙමි අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනීහි පැවිදිවෙච්ච ලොකු හාමුදුරෝ නාගසේන මහරහත්තන් වහන්සේ පොඩිහාමුදරුවෝ තමයි මිලින්ද රජතුමා මිලින්ද රජතුමා කියල කියන්නේ හොඳ නුවනක් තිබිච්ච රජේ නුවන වැඩි නිසාම රජතුමා භික්‍ෂුුණන් වහන්සේලා ළඟට ගිහිල්ල ප්‍රශ්ණහනවා රජතුමා නගන සමහරමි වාද භික්‍ෂූන් වහන්සේලාට විසඳන්න ලැබෙන්නේ එකට හේතුව තමයි ඒකාලෙ පිඟුතුන වැඩඉන්දල තිනවා කෝට සීයකට වඩා මහරහතන් වහන්සේලා ඒ තරම් මහරහතන් වහන්සලා වැඩඉන්න දියුණු ශාසනයක් පැවිතිච්ච කාලයෙක තමයි රජතුමා ගිහිල්ලා මේවාද ඉදිරිපත් කරන්නේ නමුත් අර රජුගෙතිබිච්ච පුුණ්්‍ය බලය නිසා රහතන් වහන්සේලාට ඒ ප්‍රශ්නයට උත්තරේ දැනගෙන රජු ප්‍රශ්නය නගනවෙෙල්ලාවේ දෙන්න මතක් වෙන්නේ. එකට හේතුව තමයි රජුගේර පින බලවත් නිසා. ඉතිං ඒනිසා මේ තෙරුන් වහන්සේලා ඊට පස්සේත්‍ර මයි මේ නාගසේන මහරහත්තන් වහන්සේව ශාසනට ගන්නේ නාගසේන මහරහත්තන් වහන්සේ තමයි රජුගේවාද බිඳීන්නේ. ඔයි මිලින්ද ප්‍රශ්නය කියලා වෙනම පොතක් පවතිනවා රචනාවෙලා එක අති විශේෂ ධර්මකරුණු රැසක් තියෙනවා. මෑත කාලෙත් ඔන්න න්නොෙක් නොයෙක් දෙනා අහන සමහර ප්‍රශ්නවලට, සමහර ඉදිරිපත් කරන වාදවලට අපටත් පංවතුනි පිළිතුරු දෙන්න පුළුවන් විදිේ හරි අපූරු දහම් විස්තරයා. මිලින්ඳ ප්‍රශ්න තියෙන්නේ. මෙ නොදන්න කෙනෙකුට දැනගැනීම පිණිසමංඟ ඔන්නන් එකක් කියන්න මෙහෙම.ගේ ගොඩාක් කරුණු තියෙන එකක් කියන්නම් මෙහම. දැකුණ මිලින්ද රැජතුමා මෙිහිම ප්‍රශ්නයක් අහරවා. ස්වාමීනී මට හිතෙනවා කියනවා. ුදුරජාන් වහන්සේ කියනෙ හරි ආත්මාර්ථකාමය කෙනෙක් කියලා උන්වහන්ස යහන් වැයි මහරජකයහෙම කියන්නේ. නෑ ස්වාමිණ උන්හන්සේ මෙ තමන් වහන්සේගේ බුද්ධත්තයක කියන අරමුණ ඉටු කරගන්න බොහෝ දෙනෙක් ප පාාවල දුන්නනේ. එනිසෑමට එහිෙමේ හිතනෙකිව්වා දැං රජුගේ අදහස තමයි අපේ මහබෝසතාණන් වහන්සේ බුදුබා ප්‍රාර්ථනා කරලා බිරිධ දන්දුන්නා දරුවෝ දෙන්න දන්දුන්න ඒවගේ දන්දුන්නන. එතකොට එහෙම දන්දුන්නේ න්හන්සගේ බුද්ධත්වය ප්‍රර්ථනා කරගෙනන එක රජතුමාමේ කියන්නේ තමන් වහන්සේගේ පෞද්ගලික අරමුණ ඉටු කරගන්න තවත් බොහෝ දෙනෙක් පවල දුන්න කියලා. අදකාලෙත්තඔය ධර්මී නොදන්න ඇතැම් බාල පිරිසුත් සමහරලාට සිද්ධහර් ම බෝසතන් වහන්සටත්තු චෝදනාව කරනවනි. සිද්ධාර්ථ මහ බෝෂතාණන් වහන්සේට චෝදනාව කරන්නේ අපි යසෝදරා දේවිය දාලා රාහුළු කුමාරය දාල ගියා කියන කාරණාව ඉදිරිපත් කරලා. ඒකඉතිං අද කාලේ ඇතැම් බාලපිරිස බොහම නින්දා සාගතව තමයි චෝදනා විදිරිපත් කරන්නේ. ඉතිං ඔවුන් නොදන්න දෙයක් තමයි ඊට වඩාවැඩි ජීවිත ගනන් යසෝදරා දේවිය සංසාරය දාල ගියා කියන එක. ඉතිං මිලින්දරයිතුමාත් ඉදිරිපත් කරන ආනෙම ප්‍ර්නය. ඒේවිලාව නාගසන හාමුදුරුවෝ මෙිහිම රජගි නවා. මහරජ ඔබට බදුු නොගේවපු පවුල්ලක්කඉන්නවා. එනි සෞබතුමා කරන්නේ පවුලියොක්කෝමල ගෙනල්ල හිරකරනවා. ඒ පවුලෙයින ස්වාමීය ඔබුතුමාළඟට ඇවිල් අහනවා මහරජ මගේ දරුවයි මගේ බිරිඳයි ඔබතුම ඇපේට තියාගන්න. මට යන්න අවසර දෙන්න මම ගිහිල්ලා රස්සාාවක් කරලා සල්ලි හම්බ කරගෙන ඔබතුමාට ගෙවන්න තියෙන බදුයි ඒ වෙනුවෙන් ගෙවන්න තියෙන දඩයි ඔක්කොම දීලා මංමගේ දරු පවුර නිදහස් කරගෙන යන්න. ඒ වෙනකං ඔබතුමා වව ඇපේට තියාගෙන මට යන්න අවසර දෙන්න කියවා. නගසෙන හාමුදුුව මේ කාරණ වහල අහනෝ රජුගෙන් මහරජ යමෙක්කිහෙම යෝජනාවක් කරෝත්. ඔබතුමායි පුරුෂයක් ගැන මොනුවගේ මත අද දරන්න කෙලහනවා. ඇති කියනව ස්වාමීනීතිං ජීවිත කාලෙම හිරේ හිරගත වෙලා ඉන්නමට බඩා එක්කිනෙක් හරි එලියට ගිහිල්ලා අර අනිත් ඔක්කොම ලබ නිදහස් කරගන්න එක වටිනවනි නාගසේන හාමුදුරුව කියනවා එහෙනම් මහරජ භාගිවතුන් වහන්සේ කලියයාන්ගේ ටික උන්වහන්සේ සංසාරයේ නැමැති හිරකුටේ හිරවෙලා ඉන්දෙද්දී බොහෝ දෙනෙක් එහෙම ඇපේට තියලා උන්වහන්සේ සසර නැමති හිරෙන් නිදහස්ස වන හැබැයි මහරජය ඔන්නහන්සේ නිදහස්සෙලා උන්වහන්සේ තමන් වහන්සේගේ බුදුභව වෙනුවෙන් සංසාරෙහි උදව් කරපුෝ හැමක් කෙනෙක්වම සංසාරෙන් එතර කෙරෙවවා. සසරනැමති සෙරකොටියෙන් බේරගත්තා බිරිද දරුවෝ දෙමව්පියෝ උදාහර නැකෙටට කියන්න යටත් පිරිසිෙන් උන්වහන්සේ පාරමි දම්පොරන කාලේ උන්නහන්සේගේ බුද්ධත්තේ වෙනුවෙන් වතුර වීදුරුවක් දුන්නු කෙනෙක් පවා උන්වහන්සේ, සංසාරෙන් තරකිරෙවා එරිින් අදත්වයි ගොඩක් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරණට කියන්නති නන්නෝ කාරණාව. එදා යසෝදරා දේවිය රාහුලො කුමාරයාව දාලා උන්වහන්සේ එළියට බැස්සේ තවත් බිරිදක් හොයාගෙනවත් තවත් පවුල් ජීවිතයක් ගත කරන්නවත් නෙවෙේ උන්වහන්සේ දා එළියට බැස්සේ ඔවුන් ඇපේට තියලා උන්වහන්සේ සංසාරය න මෙමති හිර කුටියෙන් එතර වෙන්න ඇබෙතින් ගොඩක් ඔ චෝධනා කරන සමහර මේි දුස්ප්‍රාඥය කියන්නේ උන්වහන්සේ අතැහැරපුූ බිරිඳයිදරූ ගැෙන විතරයිනි. නමුත් ඉතින් උන්වහන්සේ තව කොච්චරදීවල් අතැරියද. එක්ලක්ෂ අනූ හයදාහක් හිටපුූ. රම්ි සුරම්ම සුභ කියල මාලිගා තුනක් අතැහැරිය. සතරමහ නිධානයක් අතරේ යුදුන් හතරද්දිගේ යුදුන් හතරක්ඵල පොළොව යම් තාග්‍යඹරට තියෙනවනම් ඒතාක් තියෙන මේ රත්තරං, නිධාන හතරක් උන්වහන්සේ අතැහැරියයා. ඒ විතරක් නෙවෙයි දවස් හතකින් ලබන්න තිබිච්ච මුළු ජම්බු ද්‍රීපයට මධිපති වෙන්න හිටපු සක්විත රජකමත් අතහැරියා මංහිත නොවයි කාරනමේ දුස් ප්‍රාඥෝ ගොඩක් දන්නේ නේ. සිද්ධ හර්ත මහභූසතන් වහන්සේ චෝදනා කරනයි. තියන්නේ සියල්ලෝම අතැහැරල තමයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධරාජ්‍ය ලබන්න උන්වහන්සේ ගිය. හන්සේ සැප සම්පත්වාගෙන ගියා නෙබේ සසරනැමති සිරකුටියෙන් එතරබෙන්න්නැවඋන් වහන්සේගේ. ඉතින් එදා නාගසේන මහරහතන් වහන්සේ තමයි උත්තරය මිලින්දරයිතුමාට දන්නේ. ඉති ඔන්න ඔය වගේම වාදවිවාද ඒ වටදීපු ප්‍රශ්න උත්තර දැක්වෙන ග්‍රන්තියයක්ත් තමයි ම මිලින්ද ප්‍රශ්නයක් කල කියන්නේ. ඉති මටමි කියන්න ඕනකම තිබුණේ බලන්න පෙන්වතුන ඒ දෙදෙන, මයි අර එදා කාශභභාග්‍යතුන් වහන්සේගේ ශාසනයහි අර පුුණ්්‍ය කර්ම දෙක කරල ප්‍රාර්ථනා කරලාපු දෙන්න. එත්කෙනෙක් මිදුලේ කුණුටිකාහක් කරලා ප්‍රාර්ථනා කර තවත්ගෙනෙ මිදුල ඇමුඳල ප්‍රාර්ථනා කර. ඉතිං හිතන්නකෝ ඒ පුණ්්‍යකරම දෙක කොච්චර බලවදදහෙමන මගේකැයි කියන්නේ අපේ පින්වතුන්ට තමන්ට පිනක් කරන්න යම්කිසි තැනකීදක් ලැබෙනවන ඒ පිංකම කරනක තමම් මගහරින්න එපා මොකද අපේ මේ ජීවිත අපි කොයි විදිිය බලාපොරොත්තු ගොඩක් තියාගෙන ජීවත්ව වනත් මතක තබා ගන්න ඕනෙ එකක් තමයි අපි කවුරුවල් සදාකාලෙක ජීවිතයක් මේ ගත කරනවනි වෙයි. දිනවශයෙන් ගත්තුතිං බොහෝම කෙටි දින ගණනාවක් තමයි අපට ජීවත්වෙන තියෙන්නේ සති වශයෙන් ගත්තුවතින් තවත් අඩුව වෙනවා මාස වශයෙන් ගත්තුති තවත් ඉලක්ක මඩුුවෙනවාම බොහෝම කෙටි කාලයක් අපට ජීවත්වෙන තියෙන්නේ. අපිට කාටවත් කියන්න බෑ අපි මහළුවෙන කොටම මැරෙනව කියලා. බාල කාලේ මෙැරෙන්න්න පුළුවන් වැඩිහිටි තරුණ කාලේමැරෙන්න්න පුළුවන් වැඩිහිටි කාලේ මෙරෙන්න්න පුළුවන්, මහළු කාලිත් මැරෙන පුළුවන්. නමුත් මට කියන්න බෑ මම කොයිවෙලාවෙ මෙරෙනවද කියලා. එහෙනම් ඒ තරං අවිනිශ්ච ජීවිතයක් ගත කරන අපි පිංහතුනි අපි රැස්කරගන්න ඕන එහෙමනං අපි වැඩිපුර මහන්සිවෙන්න ඕන ි ගියගන්න බැරිදියක් වෙනුවෙන් විහිසනද එකටද නැත්තන් ගෙනියගන්න පුළුවන් දෙයක් පිෙනුවෙන් විහිසනය කරද. උකද අපිමි මනුශ්‍යලෝකෙට පිංවතුනයාාවී සංසාරය පවත්වන වැඩපිළිවල වඩන්න නෙවී සංසාරය නවත්තන වැඩපිළිවල වඩන්න. නමුත් අපි ඇවිල්ලා දැනුත් කරන්නමකක් ද සංසාරය පවත්වන වැඩපිළිවල වඩන එක. ඉතිං හිතන්නකෝ අපට මසරේත් මේ බුද්ධෝත් පාද කාලය මගැහැරු නොති ආයි අපට ගැලවෙන්න කොහෙද කාලයක් ලැබෙන්නේ මෛත්‍රී භාගතු හසගේ බුද්ධවාාසන ත විදදියට තියෙනවා. ඔබට මට පින්වතුන කියන්න පුළුවන්ද පිනද්දහමක්වත් නොකරගත්තු කෙනෙ. හරියටම තිසරණයේ පිහිටල ජීවත්තෙන් නැති කෙනේ ඒ කාන්තෙම්ම මෛත්‍රී භාගගතුන් වහසේ මොනගැහහි කියලා. මතකතියාගන ඒකටත් පින්තිෙන්න්න ඕන. දැ අපිේ ධර්මයේ, විශේෂ කොටසක් තියෙනවා මෛත්‍රී භාගතුන් වහන්ේ මොන ගහෙන පිරිස දක්වලා. එතන දක්වනව මෙහෙම මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධෝත් පාදකාලේ බනාහලා දම්පිංකං කරපු අය සෙල් රකිනාය වන මෛත්‍රී භාගතුන් වහන්සේගේ ශාසනී උන්වහන්සේ මොන ගහෙනවා. ඊළඟට මේ ධර්ම දේශනා කරවූ අය. ඟකත් හොඳ පින්කම තවත් කෙනෙකුට බණ අහන්ඩ ධර්ම දේශනා කරවපු අය මෛතරි භාගතුන් වහන්සේගේ ශාසනෙහි උන්වහන්සේ මුණ ගැහෙනවා. ඊළඟටම දාගැබ් කරව් ධාතුන් වහන්සලා තැම්පත් කරඩ ධාතු චෛත්‍යන් හදපු දා කරඩු හදපු අය එහෙම පූජ කරප අඇත් මෛත්‍රරි භාගතුනාන්සේ මුණ ගහෙනවා. ඊළඟට සංගාවා සහදපු අය දානශාලා හදපු අයටත් මෛත්‍රරි භාගතුනාන්සේ මොුණ ගැහදවා. එවගේම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත්වන මෙ පොදු ලිං හදපු අය. ඉළඟට බොහෝ දෙනාට ප්‍රියෝජනයේ පිණිස පානය සඳහා පැන්තබපු අය ඔවුන්ටත් මෛත්‍රරි භාගතුන්ාන්සේ මොුණ ගහෙනවා. එවගේම බුද්ධූත් පාද කාලේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ජීවත් කරබන්නේ. ශාසනයේ දියුණු කරවන්න වැඩකරපු අයටඇත් මෛත්‍රී භාගතුන් වහන්සේ මොන ගහෙනවාඒවගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාට වැඩඉන්න ධර්මාසන හදල පූජා කරපු අයටත් මෛත්‍රී භාගතුන් වහසේ මොන ගහෙනවා එවගේම බණ කියන තැන ඒ සාාලාවේ වියම් බැඳපු අය මෛත්‍රී භාගතුන් වහන්සේ මොන ගහෙනවා. එවගේම ඒ වියන්නේ විධ විවිධ අලංකාරයන් එල්ලූ අය මෛත්‍රරි භාගතු වන්සේ මොන ගහෙනවා ඒවගේම සුවඳ මල්ර්ග විවිධ සුවඳ වර්ග ප්‍රදුපයටත් මෛත්‍රී භාගතු වහන්සේ මොන ගැහෙනනවා එවගේම මේ ධර්මදේශනා කරන තැන ආලෝකයන් දැල්ලූ අය විදුලි පහන් එමනැතම් පහන් එහෙම දල්ලො පයටත් ඒ බුද්දෝත් පාද කාලේ මොන ගැහෙනවා. විතරක් නෙවී යම්කිසි කෙනෙකොට බනාහාන්න එන්න කියලා පණිවිඩ දුන්නනම්. කර ධර්ම ගෝෂක කියලා තනතුරහෙම දරන්නේ ආන්න එහෙමයි. බන අහන්න එන්න කියලා යම්කිසි කෙනෙකොට පණිවිඩයක් දුන්න නං ඒ බනහන්නන පණිවිඩියේ දුන්න කෙනාටත් මෛත්‍රී බාගතු වහසේ මොන ගැහෙනවා. එනං. බනක් තියෙනව කියලා පනිිවිඩයක් තවත් කෙනෙකොට දෙනේකත් පිමුතුන වටින පිනා එවගේම ධර්ම දේශනා වහලා සාධකාර දෙනායටත් එවගේම තමයි ධර්මදේශකයාණන් වහන්සේගේ පා දෙක දෝනය කරනයටත් එවගේම ධර්මදේශනා කරන දේශකයන් වහන්සේට උපස්ථානකරුපායටත් වගේ උන්වහන්සේට ධර්ම දේශනාවට විජිනිි පතක් එමනතන් වටාපතක් පූජා කර පයට මෛත්‍රී භාගතුන් වහන්සේ මොනගැහෙනවා.ඒවගේ තමයි දහම් පොත්පත් ලියපවායට ම්‍රී බුද්ධස මෛත්‍රී භාගතුන් වහන්සේගේ බුද්ධ වාසන මොන ගහැෙනවා. විශේෂ තර සඳහන් කරනවාය යම්කිසි කෙනෙක් දහම් පොතක් ලිවොත් දහම් පොතක් ලීනව කියන එක පින්වතුන හරිටම බෝම්යක් නිස්ක්‍රී කරන වගේ වැඩ එමොකද බෝම්බයක් නිස්ක්‍රේ කරන කෙනෙක් පොඩිතැනක් හර වැරදුනුත් විනාස වෙනවා ඒවගේම තමයිතිං බන්න කියනවා කියන එක දහම් පොත්්පත් ලියනව කියනෙ එකත් ඒ වගේ වැඩ එකක්කුරකින් හරි මිත්‍යා ෘෂ්ටි දහක් ඉදිරි පත්තුනොත් එක සංසාරේ තමන්ට දුකක් පිණිස බලපාන කාරණාවක් බවට පත්වෙනවා නමුත් ඉතින් හරියට කවුරු හරි කෙනෙක් දහම් පොතක් ලිවෝත්ඒ සඳහන් කරන්න පින්වතුනී එ ලියපු පොතේ අකුරුගානට සංසාරයේ චක්‍රවර්ති සම්පත් ලැබෙනවා කියලා සක්විති සම්පත් ලැබෙනවා එවගේ තමයි ආමිසධානින් ධර්මදානින් සංගයාට සත්කාර කරු පයට එවගේම මාපියන්ට උපස්ථාන කරු පයියට වැඩිහිටියන්ට උපස්ථාන කරු පයටත් එවගේම තමයි දස පුුණ්‍යක්‍රියා කරුපයටත් එවගේ විහාර ගෙවල් හදපු අයටත් ගිලන්නූ අයට උපස්ථාන කරු පයටත් යම් කිසි කෙනෙ මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධසාසනය ප්‍රාර්ථනා කරලා මල්මිටක් පිදෝ ඒ ප්‍රාර්ථනාව කරලා පහනක් පූජා කරපු ඒ ප්‍රාර්ථනා කරල යටත් පිරිසෙන් එක බත් සලරුවක් පූජා කර පයටත් සඳහන් කරනවා. මෛත්‍රී භාගතුන් වහන්සේගේ බුද්ධ ාසනය මොන ගහෙනනවා. එවගේම තමයි අනුන් කළපින සමසිතින්, සමසිතින් කෙල කැනට තමන් කලාවූ ආකාරියට තවත් කෙනෙක් කරප පිනක් තමන් කලාවූ ආකාරයට යම්කිසි කෙනෙක් අනුමෝදන් වුුණොත් ආන්නේ කෙනාටත් මෛත්‍රී භාගතුන් වහන්සේගේ බුද්ධෝත් පාදකාලේ මොන ගැහෙනවා කියලා. සඳහන් කල්ල තියෙනවා. තුර මෙතන විශේෂන් කියනවා, ඒ සියල්ලෝම මෛත්‍රරිි භාගතුන් අහස්සේගේ බොද් සාසනහි නිවන්දැකිනවා. හැබැයි යම්කිසි කෙනෙක් නිවන් දැක්කේ නැති වුණු. අඩුම තරමේ ඒ බුද්ධෝත් පාද කාලේ පින් කරලා සුගති භවයකට හරියනවලෝ. තිනි එච්චරට වටිනවා ඒ බුද්ධෝත් පාද කාලයමුණ ගැහෙීම. මට මේ කාරණාව කියද්දි මතක් වෙන්නේ. කාශව භාගතුන් වහන්සේගේ බුද්ධොත් පාද කාලය. අ කාශව භාගතුන් වහන්සේගේ බුද්ධොත් පාද කාලයේ බණහන් අපේ පින්වතුන් දන්න කාරණාවක් ඒ කාශව භාගතුන් වහන්සගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඔය හදනවන ධාතු චෛත්‍යය යොදුනක්ුස මේ ස්වර්ණමය රන්සයක් හදන්නේ. ගොදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එක ගනව වෙලා තමයි පිහිටන්නේ පිහතුන එදාඒ ඒ මහාසෑය හදන පිංකමට අත්ති විශාල පිරිසත් දායක වුණා මට දැන් මේ වෙලාවේ කතා කියන්න වෙලාවට නැහැ මොකද එබමටිකක් දීර්ග විස්තර කරන්න වන කතා නිසා නමුත් මේ බනහා වයිනං මංහිතර මේ කාරණාවල් කියද්දි දැනුවත්යයි එ උදාහරන කැට ගත්තවො තිම ලකුන්ට බද්්‍ය මුදුරු ඉති උන්වහන්සේ නංඟ වෙලාවේ පවකුත් කර ගත්තා ගො යොදුන් කිහිපයක් මහසෑය යොදුනක් කරන්න උන්වහන්ස යෝජනා කරා ඉති ඒ නිසා තමයි අපේ භාගත උන්වහන්ේ ශාසනය න්හන්සේට උසින් අඩු ශරීරයක් ලැබුණි නමුත් ඉතින් උන්වහන්සේ තමයි එදා ඒ මහාසෑය නිර්මාණයකරපු ඉංජිනීරුුවරයා එතකොට දැන් උන්වහන්සේ තේවෙලාවේ ඒකට සම්බන්ධ වනාා. එවගේම තමයි දැන් ය මහාකාශප මහරහතන් වහන්සගේ භාරියාව ඒ කාලෙදී ඒ ඒ සෑයට රංගඩුලක් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමන්ගේ අකුසල කර්මයක් නැති කරගත්තා අපේ භාගතුන් වහන්සේ සාශසන ඒ නිවදැේ. ලට හා කච්ායන හතන් වහන්සේ උන්වහන්සට කච්ඡායන කියලා නම ලබෙන්නේ තිේ නිසානි මහා කච්ඡායන මහරහතන් වහන්සේ කහවනු ලක්ෂයක් වටන රංගඩුලක් ගීල මහසයට පූජා කරා කහවනු ලක්ෂයක් වටින ඉතිම් රන් ගඩුලක් මහසයට පූජා කරලා ඉති ඒකරපු පූජාව නිසා තමයි උන්වහන්සටම කච්ඡායන කියලා නම ලැබෙන්නේ ගද කච්චාය කෙල කියන්නේ රත්තරං කියන අර්ථය, ස්වර්ණ කියය නර්ථය. දුන්වහන්සේට ලැබෙන් අපේ භාගතුන් වහන්සේ කාේ පදදුනාම රත්තරම් පටි ශරීරය. තිේනිසා තමයි ඒ නම උන්වහන්සට පොඩි කාලි ලැබුණි. එතුර ඔයි වගේ දැන් ඔය උග්ගසේන කියලා එක සිටුවරේ කෙට අපේ භාගතුන් වහන්සගේ කාලේ නිවන් දැකපු මේ උග්ගසේන සිටතුමා, ඒත් කාශප භාගතුන් වහන්සේගේ මහසය හදන්නවා කිය ආරංචි වෙලා ඔවුන්ට ආහාර පිණස මේ රථවල ආහාර හදාගෙන ඒ වැඩ කරණ මිනිසුන්ට ගිල කන්න දුන්නා. ඒ මහසෑ හදපු මිනිසුන්ට ආහාර අරගෙන ගිහිල්ලා ගැල්පිටින් දුන්නා. එතුන්න ආහාර අරගෙන යන දවසේ උගසෙන සිටතුමාට අතර මග මොන ගහෙන හාමුදුරුනම ඉතින්ඒ හාමුදුරුවෝ තිකක් දුරින් වඩින්නේ ඉති මේ සිටතුමා රතයෙන් බැහැල ආහාර්ථික කරගෙන පිණඩපාතිය වඩින හාමුදුරට පූජ කරා පූජ කළ ප්‍රාර්ථනාවක් කරනවා ඔබහන්සේ ලබොකුවේ උතුම් දහම් රසය මේ ධනමය පුුණන්න කරමින් මටත් ලැබේවා කියළ ප්‍රාර්ථනා කරා. ඉතින් ඒ වැඩිය රහතන් වහන්සේ නම ඉතිගේ රහතන් වහන්සේ සිටතුමාට පුණ්යානුමෝදනාවක් කරනවා ඒ ප්‍රාර්ථනාව සීමමිටු ඒවා කියලා දැගුණන්න්නහන්සිත අරඒ වච්චනින් ප්‍රකාශකරයි වෙලාව සිනහ මුසුමුහොින් ප්‍රකාශ කළ ඒ ප්‍රර්ථන බිටු ඒවා කිය අනුමෝදනාව කළ තුට ර දුර තමයි දැන්තියන දුතින රථේ බිරිඳඉන්නේ බිරිඳ දැක්කා අර හාමුදුරෝ හිනාවෙලා මේ ස්වාමයත්තික කතා කරනවා කොඩ දැන් සාමන්‍යෙන් අරමිකම මෙිහම මට හිතන විද්‍යක්ම මේ කියන්නේ ගොඩක් කියලාට එහෙම ස්වාමීන් වහන්සේලා මේ බැඩිපුර කතාබහ කරන්නේ නැතික් වෙන්න පුළුවන්. ගොඩාක් කියලාට කතාබහ කරනව හරි අඩුයිනි එක මේ සාාසනී භික්‍ෂුන් වහන්සේලා ළඟතියෙන එක ගුණයක් ති ගොඩාක් කියලාට අඩුවෙන් තමයි කතාබහ කරන්නේ අවශ්‍ය කාරණාවක් කැරෙන අනවශ්‍ය කාරණා කතා කරන්නේ නැහැ. මට ඉතිනි ඒකා එවැනි කාලයක් නිසා වෙිනැති ඇ හිතෙන්න ඇති නමුතින් දුරඉන්න හාමුදුරර කතාබා කරනකොට ඒක දැක්කපුමී බිරිඳ උන්වහන්ස ගැ ඇති කරගත්ත වැදි හිතා. මොකක්ද ස්වාමියාවයින් පසෙදකිව්වා අනි තුන් වහන්සේ හාමුදුරු නමක් වනාාට මටරම් දැනුනනිට නාටිකරුවෙක් වගේ කියලා ම නැටුන් අටන කෙනෙක් වගේ කෙල් තමයි දැනුන කිව්වා. ස්වාමියත් මොකද කලේ එහමයි බිරිඳ කියලා දැඟට බිරිඳ කියවඔය අනුමත කර ඉරි අන්දිමටම දැන් ධාතු සෑ හදන පිරිස් ආහාරාරගෙන ගියා ඒ පුුණ්්‍ය කරමය කරගත්තා. නමු ති ඉපදිලාර බිරිඳ ඉපොදුනේ අපි භාගතුන හසකි කාලේ ඔ නැටුන් අටන කුලේක. ඉතිං සිටතුමා වෙලා ඉපදනවා මුල් කාලේ රජගහනුවර ස්වාමිය නමුත් අර නාටි කාංගනාව කෙරෙහි දවසක් ඇල්මක් ඇතිකරගෙන ඇගේ කුලියටම ගිහිල්ලා ඇගේ වෘතියම කරගෙන තුම ජීවත් ව ති මුල්කාලෙ සිටුවරෙක් වෙලා පසුකාලය අරකුලට ගැන්න ඕනේ එදාර බිරිද කියපු කතාව අනු මෝදංවෙච්ච නිසා. ඉතින් මමිමි කෙටියෙන් කරුණු ටිකක් පැහැදිලි කරල දුන්නේ එක කරුණ කියන්න ඒ තමයි ඔය ඔක්කොමලා එදාර කාශප භාගතු වහන්සගේ ධාතුසය හදපු වෙලා වේ උදව්කරුපය පින්කං කරගත්තු අය ඇතගේ පෞද් කරගතා නමුතති ඔක්කොමලා අපේ භාගතුන් වහන්සගේ බුද්ශාසනය තමි නිවන්දැක්ක. ඒවගේ සමහර වෙලාවට දැන් අදකාලෙත්වය ඇතැම්මයි කියනවා මෙහෙම කතාවක් මේ බුද්ෝත් පාද කාලේ තියාගේ මෛතතිරි බුදුරජන් වහන්සගේ බුද්ධෝොත් පාද කාලේ පාර්ථනා කර එපා කියලා. පිිතුර එහහිම කියන්න එපා මොකද සමහර වෙලාවට, ඒ කෙනා නිවන්දකින්නේ බුද්ධුවත් පාද කාලෙ වෙන්න පුළුවන්. ඉති එහෙම කරනකොට අපි ඒ කෙනගේ නිවනට ඒ බාධාව කරන්නේ මොකද පින්හතුන අපි කාටවක් බෑ එක්කම කාලයක හැමෝම සසරින් එතර කරවන්නේ ඒක ඉතින් භාගතුන් වහසේ දත් බැර වුණානි හොඳම උදාහරණෙනේ දීපංකර බාගතුන් වහසේගේ බුද්ධුවොත් පාද කාලය දීපංකර භාග්‍යතුන් වහන්ස ගිල්ලඟ අපේ මහ බෝසතානන් වහන්සේ විවරණ ලබපු වෙලාවේ දීපංකර භාගතුන් වහන්සේ විවරණ දීල කියන්නේෙ මොකක්ද. සුමීද තාපසතුමා තවත් සාරා සංකය කල්පලක්ෂයක් ගිය තැන මේ විදියට සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබනවා ගෞතම නමින් සම්මා සම්බුද වනේ බුද්ධ උත්පාද කාලිදිී තමයි මේ සියල්ලෝම රහත්වෙෙන්නේෙ කියලා එතන හිතපු පිරිසටත් විවර දුන්න. කට දැන් න්හන්සේ ලාව කිවේ නෑනී සුමිධතාපසතුමාටවත්. ඒමනැත්තැංී රැස්්වවෙලාහිටපු සලුදිනාට මෙ තවත් අසංකෙ ගණන් සංසාරයේ යන්න ඕනෙනෑ මේ බුද්ධෝත් පාදකාලිත් නිවන්දකින පුළුවන් කියලා ඔවුු නන්දුු කෙරෙ විනේනි. ඉතින් අපට එහෙම කියන්න එබේ. ඒකන දැන්ුවේ සමහර සමහරලටමි පිංකරලත් ප්‍රාර්ථනාවක් කරනවහම සමහට අනු මෝධන් කරදදි. තවත් කෙනෙකු කරපු පිනක් තවත් කෙනෙකුට අනුමෝදන් කරද්දි සමහර වෙලාවට ඔන්නේ වැරදිදේ භාවිතා කරනවා. මොකක්ද මේ මම මේ රැස්කරගත්තුොපිනේ බලයෙන් ඔබටත් එමනැත්තං කාගෙහර නමක් කියලේ ඒ කෙනාට මේ බුද්ධ උත්පාද කාලයේ දීමම චතුරාර් සත්‍ය ධහරමය අවබෝධ වේවාකල ප්‍රර්ථනා කරනවා. ඉතින් බැරිවෙලාවක්කත් අපිහිතමකෝ, ඒ අනුමෝදන් වෙන කෙනා මේ බුද්දධෝත් පාද කාලෙන් නෙවේනම් නිවන් දකින්නේ අනාගත බුද්ධෝත්පාද කාලෙකන එතකොටඉතිං අර අනුමෝදන් කරපු පින ඒ කෙනාට යහපත පිණිසේ අනුමෝදන් වෙන්නේ. මොකද අනුමෝදං කරපු කෙන අනුමෝදං වනේඒ ක්‍රමයකටන. එනිසා කාටහරි පිනක් අනුමෝදං කරන කොට පින් ඔතුනි එහෙම අනුමෝදන් කරන්න එපා අපි තවත් කෙනෙකොට පින් අනුමෝදං කරද ්‍ය අනුමෝදන් කරන්න. මම රැස්කරගත්තු මේ පින් ඔබත් අනුමෝදං වෙලා එමන තංකා ගැහැර නමක් කියලා මෙ නම සඳහන් මේ කෙනත් ත් අනුමෝදන් වේවා ඒ හැම දෙනාටම තම තමම් ප්‍රාර්ථනා කරන බෝධිවලින් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අන් එහෙම තමයි පින් අනුමෝදං කරන්න ඕන ට මේ කියන්න ඕනකම තිබනේ බලන්නර කාශ්‍යව බුදුරජාන් වහන්සේගේ ශාසනයහි අරවිදදියට පිින්කංකරපු අය ඔක්කොම නිවන් දැක්කේ අපේ මේ භාගතුන් වහන්සේගේ බුද්ධෝත් පාද කාලේ. ඔයි වගේ විශාල පිරිසක් නම් වශයෙන් කියන්න පුළන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ බුද්දධෝත් පාද කාලිහෙම පින්කංකරණයත් අරවිදියට අනාගත මෛත්‍රී බුදුරජාන් වහන්ේගේ බුද්ධ වාාසනෙන් නිවන්දැකින වෙන්න පුළුවන් ති නමුත්තර අපි ධර්මය සඳහන් කොටසක් තමයිමං අප පින්ගතට මේ සිහිපත් කරි දේශනාව තුළ ඉති මේ වගේ පුන්න කර්ම කරපු අයට මෛත්‍රී භාගතු වහන්සේ බුද් වාහසනය මොන ගහෙනනවා දු බලන්න ඒ සඳහන් කරපු පින්කම් අතර අ ඔබට හිතල කරන්න පුළුවන් මොනතරම් පින්කම් තියෙනමද මහ පින්කනුත් තියෙනවා එවගේ සමහරයි හිතන සුළුයි කෙළ හිතන පින්කනුත් තියෙනවා ඉතිින් අනිත්තික අපි පිංවතුන් කිසි වෙලාවක පින්හතුනි කරන පින සුල්යයි කළ හිතන්න එපා හැම්ම පින්කමක්ම හිතන්ඩ මොන්නවාහාර පින්කමක් හිතන්ඩ මික මහ පින්කම මික විශාල පින්කවා මේක මගේ සංසාරයට මහත් උපකාරයක් පින සෙහිතුන පින්කම සුළු පිනක් කරද්ද වුනත් හිතන්මකද තමන් කරන ක්‍රියාව කුඩා වුනාට මතකතියාගන්න ඉ පින විශාලයි. විපාකය විශාලයි. පවක් වනත් එහෙමයි. සමහරලාට කරන පව කුඩාවෙන්න පුළුවක් කූම්පියෙක් මරණ එක වෙන්න පුළුවන්. මදුරුවෙක් මරණ එක වෙන්න පුළුවන්. නමුත් මතකතියාගණ්ඩ විපාකය අති භයාන්නකයි. ඉතින් එනිසා පින්වතු අපි පින්වතුන් හැම වෙලාවකම ආන්න ඒ විදියට තමන්ටි ඉඩක් ලැබෙන හැම මොහෝතකම පින්කරන්න බලන්න. මංකට උදාහරණයක් වශයෙන් තමයි කිව්වේ. දේශනාවක් පැවැත්වෙන තැනකට අපි පින්වතුන් යනවනක්. පංකමක් කෙරෙන තැනකට අපේ පින්වතුන් යනවනං. අපි පින්වතුන්ට විවේකය තියෙනවනං කාලය තියෙනවනං අපි පින්හතුන්. ඒ තමන් සම්බන්ධ වෙන සහභාගිවෙන පින්කමින්, කටංගත්තු වෙලාවෙදලා ඉවර වෙන කම්ම පින්කරගන්න බලන්න. කල් වෙලා සැනැතුව යන්න. ගිහිල්ල එතන නිකම්ම පැත්තකට වෙලයි නැතුව හොයල බලල්ල අහලා කළයුතු යමත් තියෙනවනං කරන්න. ඉළකට ඒ පින්කම ඉවරුණයිම් පස්සෙදී එතන තවත් මනුහර කටයුතු තියෙනවන ො අස්කරන කටයුතු තියෙනවා සුද්ධ පවිතර කරන කටයුතු තියෙනවා. ඉතින් ඒවටත් දායක වන්න පුළුවන් විදියට. එහෙම පින්වතුන පින්කරගත් තම තමන්ට මනතරම් පින් ගොඩක් රැස් කරගන්න පුළුවන්ද. තිං ඇත්තටම පින්කරනව කියනකට අනිවාරයෙන් මුදල්ම වශනේ අපට අවශ්‍යවෙන්නේ සද්ධහවයි වීරියයි ධර්රමය අහලා ධරමිය තුළින් දියුණු කරගතු රඥාවයි. ඔන්න ඉටික තම අපට ඇත්තටම හරියටම පිනක් කර ගණඩ මූලික වශයෙන් අත්‍යවශ වෙන කාරණා. දෙහෙම පින්කර ගන්නයි ලංකාවන්න ඕන තර. දැන්මට සමහරලාවට මුණ ගෙහෙල්ල තියෙනවා. ස්වර්ණමාලි මහසෑ ළඟදී. සමහරය මොුණ ගෙහෙනවා. සමහලට පින්කම් කරන තැන්වල දිහම් මුණ ගහෙන ඉන්නවා. ඕවුන් සමහරලාට කියනවා අපි සතීකට සැරයක් මහ සෑයට යනවා. මාසකට සැරයක් මහසෑයට යනවා ගිහිල්ලා මල්ලාසන සුද්ධ කරනවා ඒවගේ මේ මහසෑය දෝවනය කරනවා ඒ මල් ලිවත් කරනවා ඉතිං ඒ වගේ දේවල් කරනවා කියලා ඇති මට වෙලාවකට හිතෙනවා ඉ දවස ගානෙ සතියක් ගානේ මාසියක් ගාන්නේ ඒ ඇත්තෝ තමන්ගේ සංසාරයට මොන්න තරම් මගවිය දං ගෝඩක් රැස් කරගන්න වෙද්ද. ඉති මට ඇත්තර මේ වෙලාවට අනුමෝදන් වෙලාම හිතෙන්නේ අනම ඇත්තන්ට කොයි තරම් ප්‍රඥාවක් කොයි තරම් සද්ධාවක් කොයි තරම් වීරයක් මේ ජීවිතය ලැබි ලැද්ද කියලයි. ඔවු එහෙම කියදදි හිතෙන්නේ. තුොඩි හිතන්නක ඔවුන් තමන්ට මේ ලැබිච්ච කාලය තමන් සංසාරයට ප්‍රයෝජනවත් වෙන පිණිස කළමනා කරණය කරගන්න හැටි බලන්නකෝ. තැන් සමහර ඉන්නවා අකුසල් වඩ නැහෙම උදාහරණක් ැටියට සතියක් ගානය විනෝධ ගමනක් යනවා එමනැත්තන් මාසයක් ගානේ ඒවගේ විනෝධ ගමනක් යනවා එමනැත්තම් ොහර පාටතිියක් දානවා. එමනතන් මාස කීහිපකට සැරැකූවාගේ දේවල් කරන ඉන්නවා. දි එහමය තින්වනි ඒවගේ ඉන්න කාලයක අරවගේ හිතලා සංසාරයට ගෙනියන්න ඕන මගවියදන් හදාගන්න පිරිසක් ඉන්නවා කියන එක මංහිතන්න අපි හැමදින්නෙකුටම සතුට ෙන් ඕන කරුණ. පිට තනමෝදං වෙලාම සතුටු වෙන පුළුවන් කාරණාවක් ඉති එනිසා පින්ංහතුනි ධර්මය තුළෙ හිත පිහිටුවාගෙන අපේ පිංවතුන් හැම වෙලාවකම කටයුතු කරන්න මොකද අපිම ගත කරන ලෝකය ගත්තම හැම වෙලාවකම පින්හොතුනි වැඩිදිනෙ කුණන්දුවයක් කුසල් වඩන්න බලනොකු සමහරයි ප්‍රාණගාත කරන විතිය සමහරය හොරකං කරන විද්‍ය බලන්න බලන්න ඒ අය ඒ අකුසල කරම කරද්දී. ඔවන්ගේ හිතට අඩුමතර්මි සිතුවිල්ල කර තියෙනවද මම මේ කරන පවකන් නිසා මට සංසාරෙන් මේ වගේ දුක්විඳින් ලැබෙනවා කියලා. දැංලෝකයේ ඔයි නොයි ක්‍රටවල්ලල තියෙනවා මේ පන්නපිටිං සත්තු පිසගෙන අනු බව කරනවා. කකුලුවෝ, මාලු ඔය බූවල්ලු වගේ සත්තු පනපිටිං ඔවන්. මරල පිසිනවන්නේවෙයි සමහරලට මේ මාල්වා පණපිටින්තම තෙල්තාච්චිට දාන්නේ සමහරලාවටම ස්සෝ පොකුරු පිටිං අරගෙන පනපිටින් තෙල්තාච්චියට දාලා වහනවා හිතන්නකු අපේ පින්වතුන් අර කැලනෙතිස්ස හාමුදුරුවෝ එක මැස්සෙක් ඒ දාලනිෙමී උනුකරන කිරිහට්ටියට වැටල තියෙද්දී කම්මලිකමට අහක්කරේ නෑ කියලා ඒ අකුසල කරමියෙන් නිසා තමයි උන්වහන්සේ රහත්ව නාත්ම භාවේ උනුතෙල් කටාරමකට වැටුුණි එහෙම උන්වහන්සේ පිරිනුවන් පෑවි එතකොට හිතන්නකො එච්චර රහත්වෙන්න්න තරම් පින්ංකරපු උත්තමයකුටත් අර මැස්සමරපු කර්මී විපාකදුන්න නං අපි පින්හතුන් හිතන්නකෝ මේ විද්‍යටමී පෞකං කරගන්න අය සංසාරයේ පිංවතුන ජීවිත කීක් නම් ඔයි කර්මි අරගෙන අයිද? අඩුගාන පින්වතුන කල්ප කීයකින්නම් පින්හොතුන මේ සතරාපායෙන් ගොඩයිද ඉතින් ඒනි සා අපේ පින්ංවතුන්ට මේ ලැබිල තියෙන්නේ ඉතාම් හොඳ අවස්ථාව මේ අවස්ථාව උපපරමටම ප්‍රයෝජනය ලබාගන්න පින්වතුම් ොත් සහගන්න මේ ලැබිච් අවස්ථාව අපේ පින්වතුම් මගහරවගන්න එපා ලෝකයේ දිහා බලන්න පෞකරණ මිනිස්සු දිහා බලන්න ඒගොල්ලු පෞකං කරන තැනට අද පත්පෙලා තියෙන්නේ ඒ අයට ධර්මයන් ලබන්න පිනක් ලැබිචනැති නිසා. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පින ලැබිල තියෙනවා හැබැයි ඔවුන්ට ධර්මයන් ලබන්න පින ලැබිලනෑ. ඉතිං එනිසාපි පින්වතුන් හිතන්ඩ ඔවුන්ට සංසාරයේ තව ජීවිත කීයක් යන්න වේද සතරාපායංහරූට එන්න. ඉතින් එනිසා පංවතුනි අපි පිංහතුන් සතුටු වෙන්න තමන්ට බුද්ධූත් පාද කාලයක මනුස්ස ජීවිතය ලැබුණා. ධර්මියය ලැබුණා අපි පිංහතුට පින්කරගන්න පුළුවන් රටක් ලැබිල තියෙනවා. එනිසා මාර්යඇත්තිික ගිවිසුංගහගෙන නැති නිසා අපි හැම දිනාම පොළුවන් හැම මොහොතකම ධර්මය තුළම හිත පිහිටවාගෙන කටයුතු කරන්න. හිතට අකුසල සිතක් එන හැම මොහොතකම අකුසලයේ තමන්ගි හිතිං, ල් පැෑටියක් උදුරල දාන විසිකරනෝ වගේ යකුසල සිතුවිල්ලම මුදුරලදාල විසිකරන්න ෑයම් කරන්න. අකුසලිය තුළ තමංගින් හිතතුළ අකුසලේ ජීවත් කරවන්න පා අකුසල්වලට වටිනකම් දෙන්නයන්නෙපා එනිසාපේ පිංහතුන්ට මිල් ලැබිච් චවස්ථාව උපපරිමටම ප්‍රයෝජනය ලබාගෙන කුසල් සිත් වඩා ගණ්ඩ ශක්තිය දහිරිය ලැබේවාකින ප්‍රාර්ථනාවෙන් අපි අද මේ දේශනාව ට පත්වා. හොඳ එහෙමන අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදිට මුළුමහත් ලෝකයාටම මහත් අනුකම්පාාවෙන් දේශනා කරන්නට දේශනාවේ දායකත්වයගෙන කටුතු කරනු ලබන්නේ පනස් දෙවන ජන්මදිනය අදට යෙදී තිබෙන. සමන් ප්‍රියන්ත පියතුමාට ආශිරුවාදය කරලා. ඒ දූදරු පිරිස සහ පවුලේ හැම දෙනාම මේ දේශනාවේ දායිකත්වය දරන්නේ ඇති අදට පනස් දෙවනු පන්දිනය සමරණ සමන් ප්‍රියන්ත ආදරණී පියානන්ට ආශිරුවාදය කරන්නයි එ දරුවන්ගේත් මූලික බලාපොරොත්තුව එමන අපි ආදරනී පියාණන්ට මේ වෙලා ව්‍යාශිරුවාදය කරමු එතුමාට මේ සද්ධරම දානමී පින් අඩුවක් නැතු අන්ුමෝදං වේවා එතුමාට මේ බුද්ධූත් පාද කාලෙහි කුසල් වඩන්නට පින්දහම් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා නිදුක්බව නිරෝගී භාවය දීර්ඝාෞෂ සම්පත්තිය එතුමාට අඩුවක් නැතුව ලැබේවා එතුමාගේ සිතේ තියන සියලු බලාපොරොතු ප්‍රාර්ථනා සියලු අරමුණු පැතුමන් සියල්ල ස්වර ප්‍රකාරෙම සාර්ථක වේවා සංසාරය කරපු යම් අකුසල කරමයක් නිසා හෝ මේ ජීවිතට යම් බාධාවක් වෙන දෙයක් තියෙන වනං සියලු දුක්න් කරදර බාදක සියල්ලක්ම යටපත්වෙෙලා කුසල කර්ම බලවත් කරගෙන ඒ පියානන්ට තවතවත් ධර්මය තුළ හිත පිහිටුවාගෙන මේ ගමන ගමන් කරන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි එතුමාට ආශිරවා දෙයක් කරමු. එවාගේම සුජීවත්ව සිටින දරුවන් හැම දෙනාටමත් අපි මේ වෙලා්‍යාශිරුවා දෙයක් කරනවා දු දරුවන් හම දෙෙනනාටමත් නිදුක් නිරෝගී සස්ුවපත් භහවේ ලැබේවා කායික මානෙසික සුවපත් භහවේ ලැබේවා එදවා දරුවන්ගේ අනාගත ජීවිතේසිල බලාපොරොත්තු ප්‍රාර්ථනාසිල්ල මුදුන් පත්බේවා නිදුක්බව නිරෝගී බව ලැබේවා අධ්‍යාපන ලබන දරුවවේනං අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන ගමන සරප්‍රකාරයෙන් සාර්ථක වේවා වෙළෙහෙළඳම් ව්‍යාපාර ග්‍රයක්‍ෂා කරන පිලිස්සවේනං ඒ හැම දෙනාගේම සියලු වෙළෙහෙළදාම් රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු දියවුණින් දියුණු භාවයට පත්තේවා. ඒ දවාදරුවන් කරන කියන සියලු යහපත් කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට මේ උතුම් ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා කියලා අපි ආශිරුවාදය කරනවා. ඔන්ගේ නමිමියගිය සියලු ඥාතීන්ටත් මේ සියලු පිං අනුමෝදැන් වේවා. ඒ හැම දෙනාගේමත් පරලෝකී ජීවිතය සුවපත්ටේවා අවසානයේදී රැස්කරගතු සියල්ලුම පින් ඒඇත්තන්ටත් එවගේම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන අධිකාරතුමන්ටත් කාරමණ ලි පිහත් හැම දෙනාටමත් අපි මේ වෙලා ව්‍යාශිරවාදය කරමු ඒහැම දෙනාටමත් මේ උත්තුම් සද්ධර්ම දානමී පින අඩුවක් නැතු අනුමෝ දැංවේවා ඔවුන්ටත් ඔබා පැහැම දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරෙෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර කුසලා නිසංස ධර්මය. පාරමි ධර්මයක්ම වේවායි සාධූසාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරකමෝ. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුණ්ඥන්තං අනුමෝදිත්වා சிරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං சிරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්